ඉන සදහම් මුතුවැල්ල ධර්ම දේශනා මාලාවෙන් අපි පහුගේ දවස්වල එක දිගටම සාකච්චා කරන්ට දන රතන සූත්‍ර දේශනාව පිළිබඳ. ධර්මදේශනා පනස් හයක් විතර දේශනා කිරීමෙන් පස්සේ රතන සූත්‍ර දේශනාව නිමා කරඩියද. මේ දේශනා මාලාවී අද තවත් සූත්‍රය මුලින් පටන්ගන්න කෙල කල්පනා කළා. අපේ ශාසනයේ අති සුවිශේෂී වූත් ඉතා ප්‍රධාන ග්‍රවූත් උත්තමයන් වහන්සේ නම පිළිබඳවතමයි අද සූත්‍ර දේශනාවෙන් සාකච්ඡා කරන්න. මෙසාාසන මහා සගරත්නය කෙරවල කියල හඳුන්වන ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය භාගිතුන් වහන්ස ලගිංම වැඩයින්න මේ සාාසනයේ පළමුනි භික්‍ෂු. ඒතමයි ලෞතුරා බුදුරජාණන් වහන්සගේ දක්ෂණ ශ්‍රාවක, සාරිපුත්්ත මහරහතන් වහන්සේ. එදර සංගශාසනය කෙරවල කියල සඳහංකලි මේ සම්මා සම්බුද්ධ ශාසනයේ, භික්‍ෂූන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ ඉක්මවන්ඩ සමත් එකදු භික්ෂුවක් වත් නිසාසනේ නෑ එනිසයි සංඝයාගේ කෙරවල කෙල් කිය එ තරම්ම ගුණුවන්තයි සීල තේජසින් බැබලෙන මහාකල් පාසංකේයකුත් ලක්ෂය පාරමිතා පුරල තියෙනවා ලෞතුරා බුදු කෙනෙක් ළඟ අග්‍ර ශ්‍රාවක තනතුර ලබන්න විශේෂයෙන් දක්ෂිණ ශ්‍රාවක තනතුර ලබන්ඩ පාරමිතා පුරල තියෙනවා ඒ මහා පුරුෂෝත්තම යණන් වහන්සේගේ චරිතයේ පිළිබඳව කරුණු අන්තර්ගත වෙන සංයුක්ත නිකායේ මහා වර්ගේ සංග්‍රහ වෙලා තියෙන්න චුන්ද කියන සූත්‍ර දේශනාව තමයි අද ධර්මවාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ පිිතිනිි චුන්ද සූත්‍රයත් මේ වගේ පැයක එක ධර්ම දේශනාවකින් අපිට සාකච්ඡා කරලා ඉවර කරන්න බැරි දේශනාව. ංයුක්ත නිකායේ දේශනාවල් කියල කියන්නේ ෆ්‍රංජුක්ත නිකායේ අන්තර්ගත වෙන්න ගොඩක් කෙටි දේශනාවත්. ුූත්‍රය ඒ වගේ කෙටි සූත්‍රය. නවත් මේ සූත්‍රාගත කරුණු සියල්ල ඉස්මතු කරමින් ධර්ම කාරණාව පැහැදිලි කරමින් දේශනා කරණ්ඩෙනං අට්ටකතාවත් මෙතෙන්ට උපයෝගි කරගණඩ මෝනේ. සම්හර තැංවලදී ටීකාවිං කරුණුත් මේ සම්බන්ධයෙන් සංග්‍රහ කරල තිය. එනං සූත්‍රය අට්ටකතාව ටීකාවත් කියන මේ ධර්ම ග්‍රන්ථ තුනම එකතු කරගෙන චුන්ද සූත්‍රයේ අපි මේ දේශනා මාලාවතුලින් සාකච්ඡා කරමු සංගා නුස්සති භාවනාව. අනුස්සති භාවනාව අතර තවත්ක භාවනාවක්නේ. එදවට භාවනාව කැටියට සංගා නුස්සතිය වඩන්ඩ බලාපොරොත්තු වෙන යම් කෙනෙක් ඉන්නවනං. එවන් අයට ඒ කාරණාවට බොහෝම උපකාරවෙන දේශනාවත් තමයි මේ සූත්‍ර දේශනාව. මේ ශාසනයේ මහා සංඝයා කියල කෙනෙ කාටද. සංගන් සරණං ගච්ඡාමි කියලා පිසරණයන්නේ මොනවාගේ සංඝයාද. කියන කාරණාව මනාව ඉස්මතු වෙලා මේ සූතයෙන් පැදිලියෝ පෙන්නුම් කලතිේෙනවා. එන එවන් උසස් වූ සූත්‍ර දේශනාව අපි ඇද සාකච්ඡා කරමු. අපේ භාගිතන් වහන්සේ එක් සමයක සැවත්නුවර ජේතවනාරාම වැඩන්න කාලී. අග්‍රශ්‍රාවක සාරිපුෘත්්‍යයන් වහන්සේ මගද දේශයේ නාලක ගමේ ඉතාම දරුණු රෝගයකට මූුණ පාලා පිරිනිවම් පාණ්ඩ සූදානන් වෙලා වැඩෙන්න. සාරිපපුත්්‍යයන් වහන්සේ ළඟ උන්වහසගේ උපස්ථානයට ඉන්නවා තවත් රහතන් වහස නම් එ වෙන කවරුවත් නෙමෙයි උන්වහන්සගේම බාලම මල් සාරිපපුත්තයන් වහන්සේගේ පෞුලි සියලු දෙනාම පැවිදිව ලයින්නේ. එනම් බාලම මල්ලිගෙනම චුන්ද චුන්ද සමනුද්දේශ කියල තමයි කියන්න. හැවයි සමනුද්දේශ කියල කීවට චුන්දයන් වහන්සේ තවත් සාමනේරයන් වහසෙනමක් නෙමයි සාමනේර කාලේ උන්වහසේ හැඳින්න්නුවේ එහෙමයි චුන්ද සමනුද්දේශ කියල නමු දැන් උපසම්පදාව ලබල හිටියත් තාමත් හඳුන්වන්නේ විදි. නිසා තමයි චුද සමනිත් දශ කියල කියන්නේ. තොට තමන්ගේම වැඩිමහල් සහෝදරයා සාරිපපුත්්තියන් වහන්සේ. උන්වහස්සක දෙන් අවසාන කාල්ලි. ළඟ උපස්ථානයට ඉන්න බාලම මහල් පිනතින අපිටත් එෙම උපස්ථාන කරන්න එළඹෙන අවස්ථා තියෙනවා. වැඩි මහලු සහෝදරයට බාල සහෝදරයා උපස්ථාන කරන අවස්ථා ඕන තරන් එළබෙනවා. නමුත් ඊට වඩා. හල්ලොකු සුවිශේෂී බවමතනතියඒ විශේෂත්වය තමයි අයි අයි මල්ලි දෙන්නම සංසාර නිමා කරලයි. එහෙම මුණගෙහි මහොයි තරන් කලාතුරෙකින් සිද්ධවෙයි. ඉතින් චුන්දයන් වහන්සේ තමයි සාරිපපුත්තයන් වහන්සේට ළඟ ඉඳගෙන දිගටම උපස්ථාන කරන්න ඒනිසා මේ විදිහට සංග්‍රහ කරලා තියෙන පින්නත්‍ර මේ සූත්‍රයේ තවත් විස්තරයක් ටීකාවිත්තිය මංකිවන මේ සූත්‍රයේ සාකච්ඡා කරන්න රටුුවෝ වගේම ටීකාවත් සම්බන්ධ කරගැඩ වෙනවා කියලා. ූත්‍රයේ කොටසක් ටිකා විත් ස්තරන. එතන සඳහන් කරනවා මගද දේශයේ ප්‍රධාන නගරේ රජගහනුවර නාලක ග්‍රාමයි මගද දේශයේ ප්‍රධහන නගරය රජගනුව රජගහනුවර තමයි තියෙන මේ නාලක කියන ගම්ම සාරිපපුත්තියන් වහසේ උපදින්නේ නාලක කියන ගමේ උන්වහසගේ අම්මග නම්ම සාරී කියන බැමිණිය තමයි සාරිපුෘතියන් වහන්සගේ අම්මා සාරිපපුත්තියන් වහන්සේ ඉතාම පෝසත් කුලේක තමයි උපදින්නන්නේ ම විශාල දනස්කන්ධයක් තියන පවුල්ලක වැඩි මහල් පිරිමි පුතා හැටියට පෙීම. එතකොට උන්වහන්සේට විතරක් පෞද්ගලිකව පවුලෙන් වෙෙන්වෙච්ච දනස්කන්ධයයක් කෝටි ගාන්න නමුත්තඒ ධනය පිළිබඳවනන් අල්ප මාත්‍ර ඇල්මක් නෑ ඒ සියල්ලලා අතහරල ගිහිල්ල තමයි උන්හස පැවිද් හොයා ගැන්න මේ ජීවිතය විතරක් නෙමේ එහෙම දනවත් වෙලා ඉඳල තියෙන පෙරත් සංසාරය ධනවත් වෙලා හිට බවාර බොහොම. ඒවගේම අපේ භාගිතුන් වහන්ස සඳහන් කරන සාරිපුත්්‍යයන් වහස කියරලා කියැන්නේ උන්වහසගේ සංසාරය නිමා කරන අන්තිම ආත්ම භාවයෙන ඒ අන්තිම ආත්ම භාවයට කලින් එක දිගටම ආත්මභාව පන්සීය පැවිදි වෙලාම ඉනල තියෙන පුද්ධාන්තරය ැහැන රසි ප්‍රෝජාවයෙන් පැවිදි වෙලා ති දර සාරිපපුත්්‍යයන් වහස බවට පත්වෙෙන්නේ එක දිගටයන ආත්මභාව පන්සීය ඉක්මවපු පන්සය එක්වැනි ආත්මභාවය කාරණාව මංහිතන අපයට තේරුණා කියලා එක උන්වහස ආත්ම පන්සීයක් න මේ සසරවූපදින්නේ එක දිගට එකම දිගට ආත්ම පන්සේ එකක්ම පැවිදිවෙන ඇති පන්සේ ඒකන සාරිපපුත්තයෙන් වහන් ආත්ම පන්සයයක්ම රිසිප ප්‍රෝජාවෙන් පැවිදිවෙලා ඉඳලතින් හැබයිඒ රිසි ප්‍රෝජාවට යනකොට මේවාගේ කෝටි ප්‍රකෝටි ගඩම් දනස්කන්දයක් අත්හැරල තමයි ය. එතවට පිඳතිරීමේ ආත්ම පන්සීයක් එක දිගට රිසිප්‍රෝජාවෙන් ගතකරපු කාල උන්වහන්සේ සීලේයට පුදුමාකාර සැලකිල්ලක්ද සැරියුත් මුගලන් දෙනම වහන්ේ හදුුන්න්න කොට හර විශේෂ නමක් පාවිච්චි කරන අත්‍යන්ත බ්‍රහ්මචාරී ඇයි මේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කලකෙන් බ්‍රහ්මචාරීන් වහන්සේලා සාාසනය කොහොමත් එන්නේ බ්‍රහ්මචරීන් වහසේලන්නේ. එතවටම අත්‍යන්ත කියන වචන පාවිච්චි කරන්න ඉ ගිහත් ඕන තරන බ්‍රහ්මචරවන්න්නුවන්නේ එතවට සාමාන්‍යෙන් අපේ ජීවිතවල එනෙක් විවාහ වෙන්ඩ කලින්. පංචසීලයේ සමාධන්ෙනවා ඒ අපේ නිත්‍ය සීලය කොහොම. ති වාහෙන්ඩ කලින් පන්සිල් සමාදං වෙන කොටත්. කාමී සුමච්චාචාරා වෙනුවට අ්‍රහ්මචරියයා වේරමණී කෙළ සමාදංවෙන වන්නන් ඒ පංච සේලේ හරි සා ඒකට කියන්නේ ආති බ්‍රහ්ම චරියක පං්ච සීලයක ද විවාහහි පස්සෙ තමයි අපි කාමේ සමිච්චාචාරා කියරන වචනේ පවිච්චි කරන්න. බ්‍රහ්මචරිය සීලය කෙළකන්නේ අද අති උතුම් සීලය එතට ඇයි මේ දෙනම වහන්සේට විතර අධ්‍යන්ත බ්‍රහ්මචාරී කළකන් පිනතින මෙන්න මේ කරුණු දැනගන්නකොට තමයි මේ සාාසනයේ මහා සංගරත්නේ කෞුද කියලා අපිට හිතන්්ඩවෙන්න. නිකන් ගෙහිල්ල බැඳල මදි. බොහෝදුර දනිින් ගිහිල්ල වඳින්ඩ වටින. අත්‍යන්ත බ්‍රහ්මචාරී කල කියන්නේ. එක දිගට ආත්ම භාව පන්සී. රාග සිතිං යුක්තව, තමන්ගේ ශරීරයේ අවයවයක්. තමන්ගේ අතිංවත් ස්පර්ශ කරල නෑ. ආත්ම පන්සේ ඒකනි සාතම අ්‍යන්ත බ්‍රහ්මචාරී කළ කියන්න්න සැරියුත් මහරහතන් වහසෙත් මුගලන් මහරහතන් වහසෙද දෙන්න මෙහෙම. ඒකයිමන් සඳහන් කලේ. මේ ශාසනය සංගයක් ොයි තරන් ශ්‍රේෂ්ටදකය සංගන් සරණං ගච්චාමික ලි සරණයන්නේ මෙවන් වූ මහා සංගරත් ඇති ඒ නිසා පින්නතන විශේෂයෙන් සඳහන් කරනවා සාරිපු්‍යයන් වහන්සේගේ බාල මල්ලි උපසම්පදාාවෙන්ඩ කලින් සමනුත් දේශ කියන නම භාවිතා කරපු නිසා. අදත් උන්වහන්සේට මේ සමනුත් දේශ කියන නම් කොටස පාවිච්චි වෙනවා නමුත් වර්මානය වෙන කොට ඇත්තන් එදා ඒ කාලවෙෙනකොට උපසම්පදා වෙලා සෞ් කෙලෙස් නසලා රහත් වෙච්ච උතුමන් වහන්සේ නම. පිතර මේ විදිහට උන්වහන්සේ පිළිබඳව නම විවහාර කළත් සෞකෙලෙස් නසල සංසාරයෙන් එතර වෙලා තමන්ගේ වැඩිමහලු සහෝදරයට. උපස්ථාන කරනව කෙල කිය හම් මෝදෝවනය කරන පැන් ගෙනිහිල්ල දෙෙන. නාන පැන් සකස් කරලා දෙෙන. සවුරුපිරිකර සෝදලා පිළියල කරලා තැන්පත් කරලා තියනව අවශ්‍ය අවශ්‍ය වෙලාවට ගන්න. ශාරීරික අපහසතාවයක් දැනෙකුට. මේ බාලම මල්ලින සාරිපුත්‍යයන් වහසේ වැඩිමල්ම සහෝදරය න්නේ. වයිසාතර ලොකුපර්තරය ඇත්තිෙන. ඇැද තමන්ගේ වැඩිමහලු සහෝදරය දැන් ගොඩ වය කායික අපහසුතා කායික වේදනා දැම් බොහොම දැනෙන. ඉති ඒනිසා සඳහන් කරනවා පිට්ටි පරිකර්ම. ශරීරයේ සම්බාහනය කළ ීතු තැන් සහරලට පිට සම්බාහනයක පිට්ටි පරිකර්ම කෙලකය න එක. ඉති මෙන්න මේවාගේ කටීතු කරමින්. අවශ්‍ය උපස්ථාන කටයතු කරමින් ළඟට වෙලා ඉන්න. පිනතින මෙහෙම උපස්ථානයට උන්ව හසේ වැඩන්නවා. පිරිනිවන් පෑව සාරිපුත්තයන් වහන්සේ කල කියහම අනුපදිසේෂ නිර්වාණ දහත්තුවෙන් පිරිනිවන් පැව කියන කාරන මොකද මේ අනුප සෞපදිශේෂ කියල කාරණ දෙකක්තිය. සෞපදිශේෂ කියල කියන්න පරනිර්වාණී ආකාර දෙකක් මේ කියන්නේ මතත් මෙට කියන සෝපදිසේෂ කියලට කියවා සමහ. සෝපදිශේෂ නිර්වාණ දහතුව කෙළ කියන්නේ කෙලෙස් පිරිනිවම් පෑවගේ ඒකන රහත් වනා කියනෙ. ඒ චිත්ත සන්තානයේ ආය කවදාවත් කිසිීම ලේස ධරමයක් උපදින්නේන්නේ. නැවත කවර කවම දාකවත් මේ සංසාරය මේ චිත්ත පරම්පරාවේ ලේස ධර්මයක් නූපදින විදිහටම ඒසිත සකස්කරපු නිසා. ඒක කෙ සදහටම පිරිනිුවම් පාලායි තියෙනෙ මේ චිත්ත සන්තානය උපදදින්නේ නෑකට කියන සෝපදිශේෂනැත්තං සෞපදිශේෂ නිර්වාණ දහතුවක එුුණට සෞපතිශේෂ නිර්වාණ දහතුවෙන් නිවන් දැක බූතුමන් වහන්සේ කායිකෝතාව මේ සමාජි වැඩන්. යම් කාලික උන්වහන්සේ රූප කයින්ද මේ සසර අත්හැරල ගියාන්න එකට කියනවා අනුපදිශේෂෙන් නිර්වාණ දහත්තුවයෙන් පග්‍රරිිනිවන් පෑවකගේ හැබැ දැං සාරිපුත්තයන් වහන්සේ ටිකෙන්ක් ටික සූදානං වෙන්න මකටද සදහටම සංසාරීෙන් සම්ගන් ඉනකට බිඳන මෙතන සඳහන් කරනවාරහතන් වහන්සේට උපාදානස්කන්දේ. පංචස්කන්දේ පංච උපාදානස්කන්දය කියලා දෙකක් ගැනපි කතා කරනවා එතකොට යම් කෙනෙක් අතිවතුම් අරහත්වය මුදුපත් කරගන්නවා තෙක්කම්. උන්වහසිර උපාදානස්කන්ධ නෑ දුරහතන් වහන්සේට පංච උපාදානස්කන්දයක් නැතම් මේ පංච ඉන්ද්‍රියන්ගෙන් උපාදාානය කරගන්න දෙයක් නෑ අල්ලා ගැනීමක් බැඳීමක් න පංචස්කන්ධයක් තියෙනවා උපාදානස්කන්දයක් නෑ මෙන ස්කන්ධ පරිහරණය තුළ තියවා ස්කන්ධ පරිහරණය තුළ දුකක් තියෙනවා නමුත් අනුපතිසේෂ නිර්වාණ දහතුව කියල හඳුන්වන සාමා්‍යලෝකයේ විවහාර වෙන මරණයට පත්වෙනවා කියන කාරණාවත් එක්ක මෙනේ ස්කන්දී තියෙන දුකත් නැති රහත් වනා කියලා. කයිට රෝග වැලඳෙනවනි. එදොටේ කායික වේදනවල් දැනෙනවන්නේ රහතන් වහන්සේටත් උන හැදෙනවා හන්දිිපත්වේදනාව දැනවා හිසේ රදේහ දෙෙනවා මේවාගේ නොයෙක් වේදෙනවල් රහතන් වහසර තියෙන. මොද තාම ස්කන්ධය පවතින නිසා. නමුත් කෙෙස් රෝගෙන ද අනුපතිශේෂ නිවාණ දහත්වයෙන් පිරිණවම් පැවැට පස්සේ ඉස්කන්දය සදහටම යවර වෙලයි තියෙන. එක තමයි මේ දෙකේ තියෙන වෙනස. ඊලට පිිතන පැහැදිලි කරනවා සාරිපුත්තයන් වහන්සේගේ පවුලයේ සාමාජික පිරිස හද දෙෙන එකන අම්ම තාත් ඇරුණ හම දරුව ඉන්නවා. පළමිණනය තමයි සාරිපුදත්තයන් වහන්සේ උන්වහසගේ ඊළග සෝදරය යටික කියන වංගන්ත පුත්ත උපසේනකය උපසේනන තමයි නම ව වංගන්ත පුත්ත උපසේන. ඒ පළවෙනි සහෝදරයා ත දෙවැනි සහෝදරයා කදිරවනය රේවත තුන්වෙනි සහෝදරයා චුන්ද සමනුද්දේස. සාරිපපුත්ත යන් වහන්සේ ඒතුන හම පිරිමිය අය හතර දෙන ඇැබ මේ හතර දෙනාම සෞ් කෙලෙස් නැසපු මහරහතන් වහන්සේ. සාරිපපුත්තියන් වහන්සට ඉන්නවා සහෝදරියුතුන් දෙන. චාලා, උපචාලා සිසූපචාලා. මේ සහෝදරිය තුන් දෙනාමත් සවෞ කෙලෙස් නසල රහත්වෙලයි. සාරිපුත්තයන් වහන්සගේ තාත් සසරෙන් මිදුනද නැද්ද කියන කාරණාව විශේෂෙන් තවම පිටකයෙන් කොහෙවත් හබවෙලා නෑ. හැබ අම්ම සතරපායික් මුදෝලාම තමයි පිරිනවම් පාල. තමන්ගේ කුසිං බහිකරගත දරූ හත්දනාම සෞකිලෙස් නසල සංසාරයෙන් එතර වුණට ඒ දරු හදදනාටම උපතදුන්න අම්මා තාම බෞද්ධ තැනට ඇොත්ත විල්ලනේ. තිසරන ඒවත් තාම පිහිටලැනෑ. තාාවත් අම්ම මිත්‍ය අවිෂ්ිකයි. සාරිපපුෘතයන් වහන්සේ කල්පනා කරනවා පෙරත් බුදුරජාණන් වහන්සේ ලගේ අග්‍රෂ්්‍රාවකයන් වහන්සේ පිරිනිවන් පෑව භාගිතුන් වහන්සේට පසුවද භාගිතුන් වහන්සට කලින්ද කියල. දැ තමන් වහන්සේගේ අයුශංස්කාරත්හරින්ඩ කාලය ල්ල තියෙන. ඉති එහෙම බලපුහම් උන්වහස දැන ගන්නවා සෑම බුදුරජාණන් වහන්ස නමකගින්ම අග්‍රශ්්‍රාවකයන් වහන්සේ භාගිතුන් වහසර කලින් පිරිනුවම් පාලතියෙනවා. එහ ඒ පෙරසිරිත මමත් අනුගමනය කළී තුයි කියලා තීරණය කරලා පිරිනුවන් පාණ්ඩ තීරණය කරන. ති පිරිනිුවන් පාණ්ඩ තීරණය කරන කාලේ වෙනකොටත් අම්ම තාාවත් මිත්ති අදෘෂ්ටියි එනිසා සාරිපුතයන් වහන්සේ කල්පනා කරනවා අම්ම තාමත් මසදිටුව ඉන්නකොට මම පිරිණවම් පැවත් ලෝකයා කතා කරයි අසංක ගනන් සත්වයන් සංසාර සාගරින් එතර කරපු සැරියොත් මහරහතන් වහන්සේට තමන්ගේ ම අම්ම සංසාරයෙන් එතර කරන්න බැරිවුනානිකේ එනිසා මගේ අම්ම මේ සංසාරෙන් එතර කරන්නඩ ඒ එක මට කරන්නඩ පුළුහන්ද කියලවුුණ හසිබ ඒ කරන්න පුළුවන් ඉළඟට උන්වහසේ අදහස් කරන්නේ ඒ කරන්න පුළුවන් කාටද කියලා ඒ කරනවනන් කරන්න්න පුළුවහන් වෙන්නෙත් සාරිපෘත්්‍යයන් වහන්සටම බිතරයි. අන්න ඒක නිසා පින්නතිනි තීරණය කරනවා පෙරෙනවන් පාන්න කොහෙද උපංගමී උපන්ගෙදර තමන් උපන්න කාමරේයට කියල්ල පිරිිව පානකට. ඒම ීරණය කරපු සාරිපෘත්තයන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්ස මොුණග හෙන්නේ යන්නේ. පෙරනිවං පාණ්ඩ අවසරෙල්ලන්න ඇති භාගිතුන් වහන්සේ ලඟට වැඩල මතක් කරනව ස්වාමීනී ආයු සංස්කකාරා අතහරන්න තීරණය කලා කියේද. දුජණන් ව से न साපු्य को दिද පिරිवाම්पा ඒला මත करවා ස්वाමී මම පिරිणवाම් पा्य නාලක ගमी उपाන්ගේ දෙර බුදුරජාණන් වහන්සේ हा කිය ने එपा කිය ඒ බुुरंगගේ සිरीත कारणवापितावට का इसට साක्चा කරමු सरीत महाराහතන් වන් से साතු සශේෂ ගनाග राश्य ප්‍ර පැහැදිල सरीयुत् महाराහන් ව से වත පිළිවෙතට බොහෝම කැමිති වත සම්පූර්ණ කරඩ හරිම කැමති සාරිපපුත්තයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ උපස්ථානය සැරියොත් මහරහතන් වහන්සේ සමහර වෙලාට වඩිට සඳහන් කරන වැඩම කරලා තමන් වහන්සේ දවල් භාවනා කරන තැන්ට පැමිණිෙන බුදුරජාණන් වහන්සේගේ උපස්ථාන කටයතු කරලා දවල් භාවනා කරන තැන්ට පැමිණිෙන දිවා ඉට්ටානයේ ත දිවාස්ථානය කළ කියවා දවල්ට භාවනා කරනතැන් වෙනම තියන. රාත්‍රයට භාවනා කරන තැක් වෙනම තියෙනවා. එන්න දිවාස්ථාන රාත්‍රී ස්ථාන කියල මෙ සේනාසනවල ස්ථාන දෙකක් වෙනමතියෙන. භාගිතුන් වහසි උපස්ථාන කරලා සැරියුත් මහරහතන් වහස දිවාස්ථානයට ඇවිල්ලා. දවල් ගත කරන ස්ථානය මනාව පිරිසිදු කරනවා. අන්තේවාසිකයන්ට වත්දක්වලා අන්තිේවාසිකයන්ට වත්දක්කනුව කළ කියෙන් තමන් යටත ඉන්න පිරිසක්කින්නවට. ඒ පිරිසට සංසාරෙන් ඇතරවෙන්න මග කියලදින. අවවාද කරන්න මෙන්න මේ මේ විදියට කටයතු කරන්න කියලා සමහලට දානෙ ටික ංහාගෙනාව ඒ දානෙ වලදන්ඩ තියෙන අයිතිය පැහදිලි කරලනෙනවා එතර ොකක්ද මේ දානවලදන්න තියෙන අයිතිය පැහදිලි කරනවා කියල කිය. බුදුරජාණන් වහන්සේ මේ කාරුණාව සම්බන්ධයෙන් බොහෝම ගැඹරු කරුණු පෙන්න්න ලතිය නොපින්නති. දායකයාගෙන් ලැබුණ දානය වලදන්න කලින් ප්‍රත්්‍යවේක්ෂා කරන්න කියලා. මෙ හාරේ ම මකද වලද මෙ හාරේ මං වලදන්න ඕනෙ මකට මට දන්දුන්නේ කවු අම්ම නෙ මේේ දන්දීරතියෙන තාත්තවත් පවුලි සහෝදරේෙක් සහෝදරියක් වත් මගේ ඥාතිීෙක්වත් නෙමේ මේ දන්දීලති සමහරලාට කවදාවත් දැකල නැති කවදාවත් අඳුරන්නේ නැති. පිරිසක් තමයි මට දන්දීලති. එගුලු මගේ ඥාතිීන් නෙමේ සහෝදර සහදරිය නෙමේ එගොු මට දඳුන්නේයයි එගලු මගින් මට දන්දීලා යමක් බලාපුරති. ද දන්දී අපි බලාපොරොත්ව වයනද කුසයි මේ ස්වාමීන් වහන්සේට දඳන්න හම මට සංසාරයට මේවාගේ කුසල් හම්බ වෙන එත ඒගොල ගාව ඒ ගන බලාපොරොත්තුවක් තියෙනවා එතට ඒගේ බලාපුොරොත්තුව මුදුම්පත් කරවඩ ප්‍රති ග්‍රහ කළග හැකයාවක්තියෙන් පින්නතන මහා මීත්ත කියන්න තෙරුන් වහන්සේ එක් තරා ගල්ලනක තමයි වැඩයින්නේ එක දවසක් උන්වහන්සේ උදේකාලී පාත්‍රයයටත් පිළියල කරගෙන ඩ පාතර වැඩම කරන්න ගල්ලනෙන් එලියට එෙන් සූදානන්ගේේ උන්හස ලෙනට පල්ලහ තියෙනවා බොහම දුපත් ල වන්හසේ විශේෂයෙන් ඒගෙදරට පි්ඩ පාති වලින් ඒගෙදරන්නේ අම්මයි දුව විතර අම වයෝරුද. එක දවසක් උන් වහන්සට ඇහෙනවා අම්ම දුවට කතා කරලා කියනවා දුව නුබේ සහෝදරයන් වහන්ේ අද දවල්ත දානට වඩි. අහවල්තන තියෙනවා සහල් ඒ සහල්ලලින් කිපතක් කතන්න ගිතල් මීපනි අහවල් අහවල් තැංගල ය මනා ප්‍රනීත කිරපතක් සකස් කරලා උන්වහසිර පූජකක්. ඉතුරු දෙයක් නුවත් අනු භවකක්. එතට දහනවා. එතවට අම්ට හාර මංහිතන් මෙයින්න මිනි විටියේ ඒ මහපුුවම සඳහන් කරන මං සිහිල් බට්ටිකක් තිවිලලා අනු බවකක්. දවල්ක මට ඇබුල් කැදක් කදලතියෙන් කොල ටිකක් තල්ලදා හල් පතක් මිශර කරලා මට ඇබුල් කඇඳක් කදලතිය. ඔය කතාව හාමුදුරුවන්ට ැහෙන හාමුදුරු කල්පනා කරනවා. මේ මහවපාසිකාව මට ඉතාම ප්‍රනීතධනයක් පූජ කරන්න කියලා උදේට හිල් ත් අනු බහො කරල වැඩටය දවට ඇැවුල් කැඳක් කදල තියන් කිය නමුත් මම ඇගේ කවුද නමුත් ඇ ඇයි මට මච්චර සලකන්න. ඇය මගෙන් බලාපුරොත් තියනදේ ඇයට දෙන්න මටපුළහ උන්වහසේ තේරණය කරනවා. රහත් වෙලාමිස ඔය ෙදරටය පින්ඩ පාතියන්නක පාත්‍රයේ එහෙම තිබුණු තැනින් තියනවා උන්වහස යාසනය උ දුන්වහස අඩිවිෙනවා. කර්මස්ථානය ප්‍රගුණ කරන්න පටන්ගම සීලෙග පොහොස පින් බලෙංග පොහොස කර්මස්ථානයේ ද වනුවෙන් උන්වහස බොහොම කෙටි වෙලාකින් රහත්ව. සෞ කලෙස් නසල තමන් රහත් වුණට පස්සේ. උන්හස වෙලා උබල. පිඩ පාති වඩින්ටතාව වෙලා තියනවද නැත්තං කාලීවරදකය. පිිසිග අන් තරන්තව කාල ඕන තරන්තතිය උන්හස පාතර අර්ගෙන දැම් පිටත්වන. මේ තරන් කැපකිරීමක් කළේ අර දාහිකාවට සාධහරණය. අම්ම හැන්දෑ ැවිල් අහනෝ දේ. නුබේ සහෝදරය වහන්ස පිඩ පාතිට වැඩිය. ඇයි සඳහන් කරා වැඩිය මෑන. ඇැ උන්හසගේ මුහුණේ පෙරට වඩ දැන් හරි ලස්සනයියට එමුණ අද හරී ප්‍රියමනාාපයි අම්ම කියේනවා දුවේ නුබේ සහෝදරයෙන් වහන්සේ අර ගල්ලිනට වෙලා යම් කාරණාවක් සඳහා උත්සාහ කලායි. උන්වහසේේ අග්‍රපලය අද මුදුන්ම් පත් කර ගණ්ඩ ඇතිකිය පපත්තුන්න වයෝර්ද වන ඇයට ඒ පිළිබඳුලොක අවබෝධයක් තිබ. ඉති මමේ කාරණාවක් සඳහන් කළේ මේ සාාසනේ මහා සංගේහා. දායික කිය නයි නැතුව හැමදාම් ලද. දායිකයා බලාපරත්තු වෙච්චද ද ඩ බැරින ඒයාහාර වෙලා නයට වලඳපු හාරගය ඒනයි කොයිකාලි කොහොමද ගව්ඩ වෙන්න. ඒ නයි ගවන්්ඩවිවා සහරලාට ගොන්වෙලා. බරඇදල නයි ගවන්න. ඇත්තු වෙලා නයි ගෙවන්ඩවෙන්න. බූරුවන් ඔටුවන් වගේ සත්තු වෙලා ඒ නයි ගෙවන්ඩවෙෙන. ඒකයි කියන මෙ නයට අනුභහ කරනවා. නයි නැතුව අනුභහ කරඩුව. එදි මේ සාරිපුත්තියන් වහන්සේ. තමන්ගේන්තිගේ අන්තේ වාසිකයන්ට වත් දක්කනවා කළ කියන්නේ මහා කල්්‍යයාන විත්‍ර ගුරුවරේ හැටියට ආචාරවරය හැටියට තම ශ්‍රාවකයන්ට නිරන්තරයෙන් අවවාද කරනවා දායකයක දංවල පිළිගණ්ඩ තමන් කොහොම සැකසිින්දුවනේ සම්මා සම්බුද්ධ සාසනය තුළටයුතු කරන්නේ කොහොමත් භාගිතුන් වහසගේ ශාසනය වැඩයින්ද සුදුසකම සම්පූර්ණ කරගන්න කොහම වුණ හම. දවසින් දවස සම්බුද්ධ සාසනයතුළින් තමන්ගේ දියුණ සකස් කරගන්න කොහොම. ආංගේ අවවාදටික මහා කල්ලයාන මිත්‍රරේක්ෂේන් තමන්ගේ අන්තේවාස කියන්ටකර. එෙමනඇත්තං මරින් මත්තේ නිරයවල්ල ලූපදිින්න්න සිද්ධ වෙන. භාගිතුන් වාහස ේශනාකොට ව දාලෙක සූත්‍ර දේශනාවක් තියෙනවා. අගගි කන්ඳූපම සූත්‍රය කියය ාගතු හ ික්‍ෂූ හසලතක් පින්ඩ පාති වලිින් පින්ඩ පතතිරීමේ පින් ට ධර්මචරිිකායිවල. ද ක් ා්‍රයේ භාගතතු හසක ැක නතර වෙන. ඒ ප්‍රදේශයන මහ ශාල නොගගහ නොගගහේ ඇතුළෙන් ගිනියවිලල්. පිට පැත්තිෙන් ලස්සන්ට තියන ඇතුලෙන් ඇවිල්ට. ඇතුල දැවිදී ඇතුළ දැවිදවී කඩාගෙන වැටන අගුරු මේ ගහේ සිදුරු සිදරු වලින් එලිය ඇවිලතැන් ගහ වට ගිනිය අගුරු කන්ද ගො ගගේ. රාත්‍රයේ හ ළන්ට ග ිය අගුරු කන්ද පුද්දුම විදිහර දිලසෙන භික්‍ෂන් වහස ාමන්ත්‍රනය කර බුදුරජාණන් වහසේ අගුරු කන්ද පින්න. එන්න ආහනව මහනෙන්නේ. අර අගුරු අලඳනයකද සැප් මේ දායක ්‍යාහාර වලඳනක දෙස. සිල්ගුණ නැතු ශාසනය ප්‍රතිපත්ති පුරන්නේ නැතු සැදැහෙෙන් දායකු ගෙනනල්ල දෙන බත් ඇට ගිලිනවට වඩා අර අගුරු ගිලිනක ගොඩක් සැපයි කියල දේශනා කළ එකට හේතු ඉන්නතන අගුරු ගිල්ලහම මරණයේ සිද්ධෙී. නමුත් මේ යාත් ඉවිතර අගුරු අනු භහ කරල මැරුණුත් මේ ජීතය විතර යිමැරෙන්නේ. නමුත් දායකයාගේ ධානවස්තුූට සුදුසුකමක් නැතුව ඒ දානය අනුභව කරලා ආත්ම සිය දහස් ගනන් දුක්විදින්න සිද්ධ වෙන. එ බත්තුොලට වන්දිගේ ව්ඩ සිද්ධවෙ වෙන. නයිගේ වන්ඩ සිද්ධ වෙන. එනිසා ඒබත් වලඳනවට වඩ අගුරු වලන්ඳලා මේ ජීතීන් වරවෙන එක වටිනවා. ඒයි ඒ කියන්නේ. එකනි සහරලාට කියනන්නේ ගිනියංගුරුුවගේ මේ හාරක. ඉතිං එහෙම නොවෙන්න්ඩ තමයි මේ අාවවාද දෙ කරන්න. ්‍යයාාන ිතරයන්ගේ සවභවේහිීමම කල්ල්‍යාන මිත්‍ර ආාර්වරයාගේ සවභවයහීම. ඉති ඒනිසා සාරිපුත්තයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක පිරිසට වත් දක්වන්න. වත් දක්වලා තමන් වහන්සේ තමන් වහන්සේට උපස්ථාන කරන තැන්ට පැමිණිලා සාරිපුත්තයන් වහන්සේ ආධ්‍යාත්මික තමන්ගේ ජීවිතය වෙන්නේ උහස දැම් වෙන කරන්න දෙයක් නැහැ. නමුත් විවේකස්ථානයක ඉඳගෙන උන්වහන්සේත් සමාධයට සමා සමාධි සුවයෙන් වැඩඉන්න. අන්තේ වාසිකයෙන් ඇවිල්ලා සාරිපුෘත්තයන් වහන්සේගේ උපස්ථාන කටයුතු කරනවා මේ අදී වශයෙන් තමන් වහන්සේගේ උපස්ථානයට පැමිණිචායි. අවවාද කරලා පිටත්වනාට පස්සේ. දවල් වාසය කරන ස්ථානය අතුගාල හම්කඩ එලල්ල පාදයක් දෝනය කරලා පළඟක් බැඳගැන සාරිපපුත්තියන් වහන්සේ පල සමාපත්තිීර පිවිසෙන්. එදමත සඳහන් කරනවා මන් වාසය කරන දිවා ස්ථාන මනවා ඇමද රතය වහස නිතරම ඉන්න තැන පිරිසිදිි කරන. ම පුදු මාකාර ගුණ දම්භයක්ක් සරියුත් මහරහතන් වහසක. භික්ෂූන් වහස පි්ඩ පාතර පිටත්වන කොට භාගිතු වහසතෙක වඩින. සදහකරනවා සැරියුත් මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහස එකක පිඩ පාති වඩින්නේ කිය. එකට හේතු වයෝරධ විික්‍ෂූන් වහන්සේ ඉන්න. වයෝධ භික්ෂූන් වහසලට උපස්ථාන කරන සංගය අයින්න. සැියුත් මහරහතන් වහස ිහිල්ල හිටගන්නේ. ඒ වයෝරුද සංගයලන උන්වහන්සේල ඕන පාකං සම්පූර්ණ කරලදන උන්වහසලගේ උපස්ථායකෝ යම් අප පහස්තාවන්ට පත්තිවෙලාන ඒ එකට සාරිපුෘතියන් හස උදව් කරන. මේවාගේ කටයතු කරන්නේ එක හරි ක ැති කරන ික්ෂ වහන්ස ලතෙක ාගිතුන් වහස සුදුස් ේලාව පිටි පාතර පටත්වේන සරිපපුත්තියන් වහන්සේගේ සාමාහන්‍ය සිරිත වැඩයින්න ස්ථානයේ තවත් කුටිසෙන සුන්තියෙන වනං උන්වහන්සේ අනුන්ගේ කටි කුටි ගාන වඩින. ඇයි. යම් තැනක අමදින ඉදල පිළිවලට තිල නැත්තන්. යම් කුටියක් ලඟ අමදින කොස්ස පිළිවලට තියල නැත්තන්න. පරිහරණය කරන සිවුරුවාදයේ බිමවැටිල තියෙනවා අරන්තිේල නෑ නො සැල කකිල්ලෙන් කටයුතු කරලා තියෙනවා වන. යම් කුටියක් ඇමදලා නැත්තන් උන්වහසේ කුටිය හිල් අමදින. එක වැඩඉන්න කියෙන කෞුද කියල උන්හසට වටින්නේ. අමදපුන ඇති කුටිය අමදින. ඒ කුටිය වටේ අමදිනවා. පිළිවලට තියන කොහ විදල් පිවලට ැපත් කරන ට වි ට ල න සවර පරිිරුන්හස රන්තියෙනවා ටික කරල න්හස වඩින. ඇයි මේ අනුන්ගේ කුටි ගාවාතුගාන්ඩ පිරිසිදු කරඩයෙන්. සාම අපිහෙම හිතනවන්න. ගිලන් භික්‍ෂූන් වහසට ඒව කර ගണඩ බයි. ඒනිසා ඒයටටි කරලා දෙෙනවා. නික සියරු දෙනාම පින්ඩ පාති, වැඩියයාම සමහරලාට පන්සට තීර්ථක. තීර්තකව හම වෙලායිීම බලාගෙනන්නේ. බාගිතුන් වහසේයටත් මහා සංගේයට චචෝදනා කරන්න. ීර්ථක ඇවිල්ලා ශ්‍රමණ බවත් ගෞ ත න් ශ්‍රාවකකිවූ. මෙන්න මෙහෙම පිරිසිදුවටයි ඉන්න කියලා චෝධන කරනවට සාරිපපුද්යන් වහස කමතිනය. ඔවුන් ඉන්න තනවත් අතුපතු ගාල පිරිසිදු කරගන්න නෑ කියල කියනවට සාරිපුත්්‍යයන් වහස කැමති නෑ. සම්මා සම්බුද්ධ ශාසනයට. ඒ ශාසනය හැබෑ නිර්මල පැවැත්ම හැම දාම තහවුරු කරන්නේ. ගෞරෝණීය බව වටිනාක හැම දාම රැකලති යන්නේ. සැරියුත් මහර අතන් වහසට පුදුම වුවම නක්ත්ති කෙ නැන. ලෝකයාගේ නිවන්දර විවෘත කරපු මේ ශාසනයට උන්වහසේ දක්වන්නේ පුදුම ලැදකම අපි ආවේම ලෙගතු කන්න ඇි. එනිසා මේ චරිතයෙන් අපේ ජීවිතවලට ගණ්ඩ ආදර්ශය ප්‍රමාණය මෙතකයි කියලා නිවාඒ තරං ශ්‍රේෂ්ට චරිතය නමුත් කිසිම මාන්‍යය තියෙනවාද සංඝ ශාසනය කෙරවල කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහසට විතරයි දෙවනි වැඩි මේ වාසනය ඉති එහෙම කෙනා කොහොම ඉදෝනද කියල ැි කල්. මුත් සාරිපපුත්තියන් වහන්සේ තමන් වහන්සේ සෞකෙලෙස් නසල ඒ ලබාගත්ත නිහතමානී ගුණේ මොනවට ප්‍රදර්ශනය කරනවා. සංසාරෙන් එතර වෙච්ච උත්තමය එහෙම නං සසරින් එතර නොවිච්චාපී තනතුරු තාන්න මාන්‍ය නිසා මොනවට අහංකාර වෙලා ඉන්න කොයි රැකවර තියග මොන සර නඇතුවද. එතකට තේරෙන්නෙම අඥ්ඥාන මීට වඩ ලොකයි කිය. ධර් දශන ට කා .